බොලිවුඩ් සිනමාවේ සුපිරි මංගල්‍යයට සියලු කටයුතු සූදානම්. අයිෆා හෙවත් ජාත්‍යන්තර ඉන්දියා සිනමා උළෙල හෙට සිට ලබන සෙනසුරාදා තෙක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජාත්‍යන්තර ඉන්දියානු සිනමා අකඩමිය මගින් සංවිධාන කරන ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල එහෙම නැත්නම් අයිෆා සම්මාන උළෙල හෙට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. ඒ වගේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ඉන්දියානු කර්මාන්තකරුවන් වගේම සුපිරි බොලිවුඩ් තරු රැසක් පැමිණෙමින් සිටිනවා. सुपीरी सिनेमा मंगल्यट सहभागी वन बॉलीवुड सिनेमा तारु समग श्रेष्ठ संबंध विशाल पेरेसा अद दिवैनट पेमिनिया हा कटुनायक जात्यांतर ग्वान तोटुपल वेत पेमिनी ओहु ग्वान तोटुपले दी उनुसों ब्लेस पिलिकनु लेबू हा बॉलीवुड सिनेमा लोलींट सिय प्रियतम तारु समग विनोद वीमे अवस्था उदा किरेन आइफा उलेल मेवर पवत्तिने एकुलसन वरताई सिनेमा उलेलेट समगामीव हेट रात्रियेदी इंदियावे सुप्रसिद्ध निरूपिकावन इदिरिपत् करन विलासिता दैक्मक पवत्तवेई अनिकादिने वेन्वन्ने इंदिया सिनेमा तारु समग श्रीलंका क्रिकेट तारु हमुवन सिंहल क्रीडा समाज क्रीडांगणे पवत्तवेन क्रिकेट तरंगे संदहाई मीटामतरव सिनेमा संदर्शन हा वेडमुलुद संविधान करतिबे වෙසක් සතිය නම් ඉවරයි. නමුත් අපේ පේනව ඇති කොළඹ නගරයේ තවමත් වෙසක් සැරසිලි වලින් සැරසී ඇති ආකාරය. හෙට පැවැත්වෙන ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙලට පැමිණෙන අතිවිශාල සංචාරකයන්ට නැරඹීම සඳහා තමයි මෙම වෙසක් සැරසිලි මෙම ස්ථානවල ඒ ආකාරයටම තවමත් පවතින්නේ. Stylists in the world, Anita. Where are you? ආරම්භවන මෙම ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙල එහෙම නැත්නම් අයිෆා සම්මාන උළෙල අපේ රට තව තවත් ජාත්‍යන්තර වෙත රැගෙන යාමට මහත් ශක්තියක් ලබා දේවි. මෙතර සිනමා උළෙල හේතුවෙන් විශේෂ රතවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. රාජ්‍ය සම්පත් විනාශ වීමේ කිසිදු අවදානමක් නැහැ. රාජ්‍ය ආයතන සුරකීමට රජය වෙනමම අමාත්‍යංශයක් ද ස්ථාපනය කර ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසායි. මහනුවර පේරාදෙණිය පිහිටි ශ්‍රී ලංකා උදරට සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. රට සංවර්ධන කිරීමේ ක්‍රියාවලියට උපරිම දායකත්වයේ ලබා දීම සියලු රාජ්‍ය සේවකයන්ගේ යුතුයකමක් බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. වෙනම අමාත්‍යංශයක් මේ වදන් අධිකරණ ජනාධිපතිතුමා අධිකරා රාජ්‍ය සම්පත් සුරක සංවර්ධන කිරීමේ අමාත්‍යංශය කියලා වෙනදා වැඩි ආයතන විපුරණ විභාග දාන්න තමයි අමාත්‍යංශ අධිකරේ මේ වරේක නියුත් අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා රංජිත් සේඹලාපිටිය යන මහතුරුන්ද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා වූ ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව පළමු වරට අද රැස්විය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා. තාක්ෂණය පාවිච්චි කරන්න වෙනවා. රාජ්‍ය සේවය කොම්මට්ටම් කරන්න. ඒ මොකද තාක්ෂණය පාවිච්චි නොකර කවදාකවත් මේ ගමන ඉක්මන් ගමන මේ ගම යන්න බෑ. දැන් මැලේසියාවේ කිසිම ෆෝම් පොලයක් පුරවන්නේ නැහැනේ. आसन्न पासल वल विदुहल्पति वरुंगे मूलिकत्वेन अभियाचना मंडल पिहितुवीमट नियमितायि එහිදී කිසියම් පුද්ගලයෙකු අක්‍රමිකතාවක නිරත වන්නේ නම් හෝ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳව ළඟමැති පොලිසියට පැමිණිලි කර පිටපතක් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන්නයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ගුඩගැසී ඇති කැලිකසල දින 3ක් ඇතුළත මුළුමනින්ම ඉවත් කිරීමට කටයුතු කිරීම අපේක්ෂාවයි. නගරාධිපතිනි සුනිත්‍රා රණසිංහ පවසායි. සති දෙකක පමණ කාලයක් දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ කුණු කසල ඉවත් නොකිරීමෙන් මගී ජනතාව මෙන්ම ප්‍රදේශවාසීහුද දැඩි අසීරුතාවට පත්ව සිටිති. පිට පළාත්වල සිට දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ පසු කරගෙන යන ජනතාවද මෙම ප්‍රදේශයට කැලි කසල දමා යාම නිසා තත්වය තවත් උග්‍ර වී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ මහත්මිය කියා සිටියේ පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් කුණු බැහැර කරන වගුරු බිම ජලයෙන් යට වූ බවයි. මේ නිසා එම ප්‍රදේශයට කැලි කසල බැහැර කරන වාහනවලටද ගමන් කිරීමට නොහැකි විය. ඒ අතතත්වයට පත් කර ගැනීමට කුණු බැහැර කරන පෞද්ගලික ආයතන මේ වන විට කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත් මේ දිනවල කැලි කසර බැහැර කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවුනත් සුළු වශයෙන් හෝ සිදු කරන බව රණසිංහ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. වාහන ඇතුළු ආනයනික භාණ්ඩ රසක බදු පහත හෙලීමට රජයේගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව කලාපීය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ මත පළ කරති. මේ ඒ පිළිබඳ චරිත ධනංජය කළ විමසුමක්. අපි අද ආවා ශ්‍රී ලංකා මහ බැංකුවට. දැන් අප සමග සිටිනවා එහි ප්‍රධාන ආර්ථික විශේෂඥ කෙඩි රණසිංහ මහත්මයා. රණසිංහ මහත්මයානි, මේ බදු සහන ජනතාවට කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ? මේ ප්‍රතිලාභ කොයි විදිහට ජනතාව භුක්ති විඳින්නේ? ශ්‍රී ලංකාවේ නව සුභවාදී ආර්ථික වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් උද්දීපනය කිරීම සඳහා යම් යම් ආර්ථික වෙනස්කම් කළ යුතු තියෙනවා. තිරසාර ආර්ථික වර්ධන මාවතකට ගෙන යාම සඳහා කළ යුතු සංශෝධන කිරීම සඳහා කරන ලද ප්‍රථම පියවරක් විදිහට තමයි මම මේක දකින්නේ. බදු සහන අඩු කිරීම තුළ අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබෙන සහනයන් මොනවද කියලා? වාහන ආනයන සඳහා බදු අඩු කිරීම. ඊළඟට යන්ත්‍රෝපකරණ විදුලි භාණ්ඩ ආනයන සඳහා විශාල වශයෙන් බදු අඩු කරලා තියෙනවා. අංජින්දාරිතාව 18 අඩු වාහන සඳහා කලින් තිබිච්ච බද්ද 187ක් ඒක 190 දක්වා අඩු කරලා තියෙනවා. දේශීය කර්මාන්ත සඳහා යම්කිසි රුකුලක් මේකෙන් ලැබෙනවා. ඒ නිසා දේශීය කර්මාන්ත නැවත පුනර්ජීවනය වීම තුළින් රැකී ආරක්ෂා අලුතෙන් බිහි වෙනවා. ඒ නිසා ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩි වෙනවා. බදු අඩු කිරීම නිසා පරිභෝජන වැඩි වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා රජයේ ආදායමත් මේ මගින් වැඩි කර ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක් බවට වර්ධනය වෙයි. විදේශිකයෝ මෙහි ඊමේව ගන්න. ඒ මගිනුත් අපේ මේ රටේ ආර්ථික කටයුතු වැඩි වෙනවා. 2016 වෙනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් දක්වා වැඩි කර ගැනීම මේ මාර්ගය වෙත අපිට ගමන් කරන්නට පහසු වෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ යම්කිසි හානියක් සිදු වේද? ඒ වගේම මේ බදු අඩුවීම තුළ ඒ බදු පියවා ගන්නේ කොයි ආකාරයෙන්ද අපි රට මින් ඉදිරියට? බදු අනුපාත අඩු කිරීම නිසා පරිභෝජනයේ මේ භාණ්ඩ පරිභෝජනයේ වැඩි වී භාණ්ඩ ආනයන ඉහළය. ඒ සඳහා අපිට ගෙවන්න ඕන. ඒ ගිවීමේ ශක්තිය අපට තියෙනවා. අපේ සංචිත වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි භාණ්ඩ ආනයන වැඩි වුණොත් අපිට ගෙවන්න පුළුවන්. ඒ වගේම ආනයන ප්‍රමාණය වැඩි වීම නිසා රජයේ ආදායමත් වැඩි වෙනවා. මේ වකවානුවේ පවතින ශක්තිමත් සාර්වාත්‍රික තත්ත්වය මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රුකුලක් උඩ පොවයි.